ಬದಲುಪುರ ನ್ಯೂಸ್. අතීතයේදී බදුල්ල නගරය තුල වැවක් පිහිටලා තිබ්බද වර්තමාන වින්සන් ඩයස් ක්‍රීඩාංගණය ඇතුළු සමස්ත ක්‍රීඩා සංකීර්ණ භූමියම වසාගෙන මේ වැව පැතිරලා තිබ්බද මේ පිළිබඳව බොහෝ දෙනෙක් අතර විවිධ මතිමතාන්තර තිබෙනවා අද දවසේ බදුලුපුර නිවුස් YouTube නාලිකාවේ උරුමය සොයා වැඩසටහන මගින් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ බදුලු වැවේ ඇත්ත කතාව පිළිබඳවයි බදුල නගරය පිළිබඳව පැරණි ඡායාරූපයක් සමාජ මාධ්‍යන්හි නිරන්තරයෙන්ම සංසරණය වෙනවා. මේ ඡායාරූපේ වැවක් දක්නට ලැබෙනවා. මේ වැව ඇසුරෙන් කල්පනා කරන බොහෝ දෙනෙක් හිතනවා බදුල නගරේ ඈත අතීතයේ සිටම වැවක් දක්නට ලැබුණා කියලා. නමුත් මේ පුවත වැරදි ඉතිහාසමය කාරණයක්. බදුල නගරේ ඈත අතීතයේ සිටම වැවක් තිබ්බේ නැහැ. මේ වැව ඉදිකරන්නට සම්බන්ධ වෙන්නේ 1815 දී උඩරට ගිවිසුම හරහා ලංකාවට එන ඉංග්‍රීසි. ඉංග්‍රීසීන් බදුල්ල ප්‍රදේශයට පැමිණෙන අවධියේදී වර්තමාන මේ වින්සන් ඩයස් ක්‍රීඩාංගණය ඇතුළු මේ සමස්ත ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි භූමි භාගයම විශාල කුඹුරක්. මේ කුඹුර රාජකීය ගබඩාකමක් හැටියට තමයි භාවිතා වුණේ. ඒ කියන්නේ රජුගේ ඉඩමක් හැටියට භාවිතා වුණා කියන කාරණය. ඉංග්‍රීසි ජාතිකයෝ බදුල්ලේ ප්‍රථමයෙන්ම ආරම්භ කරන්නේ කෝපි වගාව. අනතුරුව ඔවුන් තේ වගාව කෙරෙහි යොමු වෙනවා. තේ වගාව හරහා ඔවුන්ට විශාල ධනස්කන්ධයක් ඇදී එන්න පටන් ගන්නවා. මේ විශාල ධනය හේතු කොටගෙන ඔවුන් බොහොම සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වෙනවා. ඒ අනුව තමයි ඔවුන් තීරණය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1890 දශකයේදී බදුල නගරේ තුරඟ තරඟ පිටියක් ඉදි කරන්නට. අන්නේ තුරඟ තරඟ පිටිය මැදි කරමින් කුඩා ජලපහරක් හරස් කරමින් ඔවුන් කුඩා විලක් වැනි නිර්මාණයක් ඉදි කරවනෝ. මෙය අර්ථ දක්වන්නට අපිට බෑ වැවක් යනුවෙන්. මන්ද පැරණි වැවක තිබුණු අංග ලක්ෂණ මේ නිර්මාණයේ නැහැ. මේක කුඩා වතුර වලක්. එහෙම නැත්නම් වතුර පිරුණු ඉඩකඩක් හැටියට තමයි අපිට අර්ථ දක්වන්නට වෙන්නේ. ඉංග්‍රීසි පාලකයන් මේ වැව නඩත්තු කරමින් ඔවුන් ලංකාවෙන් ඉවත් වන තුරුම ඉතා හොඳින් තුරඟ තරඟ පිටියත් වැවත් පවත්වාගෙන යාමට කටයුතු කළා. නමුත් ඉංග්‍රීසි පාලකයන් ලංකාවෙන් ඉවත්වීමෙන් අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1960 දශකයේදී බදුල නගරයට මදුරු උවදුරක් පැමිණෙනවා. මේ මදුරු උවදුර සම්බන්ධයෙන් ප්‍රධානතම සැකකාරය වෙන්නේ මෙන්න මේ වතුර පිරලා තිබුණ භූ විභාගය. ඒ නිසා එවකට තිබුණු නාගරික කවුන්සිලය තීරණය කරනවා මේ වැව ගොඩ කරන්නට. ඒ තමයි බදුලු වැවේ ඇත්ත කතාව. ඒ අනුව ඔබට පැහැදිලි කිසිසේත්ම ඈත අතීතයේ සිට මෙම ස්ථානයේ වැවක් නමින් හැඳින්විය හැකි ඉදිකිරීමක් තිබුණේ නැහැ. මෙහි තිබුණේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද වතුර පුරවන ලද භූමි භාගයක් පමණයි. අනතුරුව මේ භූමි භාගය 1960 දශකයේදී ගොඩ කිරීමට කටයුතු කරනවා. නමුත් ඒ ගොඩ කිරීමට කටයුතු කරන්නේ කුණු වලින්. වර්තමානයේ එසේ ගොඩ කරන ලද කුණු කඳු
බදුල්ල නගරේ මේ භූමි භාගයේ එක් රැස් වී තිබෙනවා. එය ඊටාම අවාසනාවන්ත සහ අප්‍රසන්න සිදුවීමක්. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.